ඒ දරුවා මේ ඉස්සර හරි සතුන්ට ආදරේ. සතුන්ට හරි ආදරේ. කන්න දෙනවා, වේලෝ දනවා, විලා හරි ආදරේ. නමුත් දැන් ඒ දරුවා බණ අහලා ඔක්කොම මේ බණ ඇහුව කීපතරක් බණ එහෙම ආල් තියෙන නිසා දැන් සතර අපාය ගැන කියනෝනේ. දැන් මේ දරුවට හොඳටම දැන් වැටුණා මේ සතු ඔක්කොම සතර අපාය කියලා. දැන් යා එකෙන් යමක් තේරුම් ගත්තා. තේරෙනවද? මේ සතා කියන්නේ සතර අපාය කෙනෙක්, මෙයා මිනිස්සෙක්මයි, මෙයා මේ වැරදි කළාය මෙතන වැටලා ඉන්නේ කියලා. දැන් එයා යමක් තේරුම් ගත්තා නේ. තේරුම් ගැනීමක් නේද නේද? එතකොට එයා යමක් අවබෝධ කරගත්තා. තේරුම් ගත්ත කියන්නේ අවබෝධයක් ගත්තා. අවබෝධ කරගනිද්දිම මායයා කරන දේ තමයි ඊළඟ පැත්තේ දෘෂ්ටියක් එන්නේ. තේනේ මායයාගේ ස්වභාවය. දැන් මේ පැත්තෙන් යමක් අවබෝධ කරගන්නකොට එහා කොනින් දෘෂ්ටියක් එල්ලෙනවා. දැන් මේ දරුවා අර සත්තුන්ට කිසිම ආදරයක් නැහැ. සත්තුන්ට කන්න දෙන්නෙත් නැහැ. ඒ ඉස්සර තිබේ මෛත්‍රිය දැක්කම බලන්නෙත් නැහැ. දැන් මොකද මේ ගැටිලා? දැන් බලන්න අවබෝධය කියන දෙයක් මෙතනින් ලැබෙනවා යා. මේ සතර අපාය මෙතන මෙහෙම දෙයක් කියලා. එතකොට ඒක දැනගත්තට පස්සේ අපි මෙතනින් මොකද කරන්න ඕනේ? ඒක සතර තව අනුකම්පා කරන්න අනේ මේ මිනිස්සේ අන්ත දුකක ඉන්නේ. මම මෙතෙන්ට වැටෙන්නේ නැහැ කියන තැනත් අපි සකස් කරගන්නවා. නමුත් එහෙම වුණා අපි ගැටෙන්නේ කියලා මොකද වෙන්නේ? මෙතනින් ගත්ත ප්‍රයෝජනෙ වැඩන්නේ නැහැ. මෙතනින් මේ ලකුණක් කපා ගන්න. මෙතනින් ලකුණක් ගන්නවා, ලකුණක් කපා ගන්න. එතන මොකුත් එකතු වෙලා නැහැ. මෙහෙන් එකක් ගන්නකොට තිබ්බ එකක් කපා ගත්තා. දෘෂ්ටියක් දාගන්න. එහෙම තමයි. තේරෙනවද? එතස කොයිලාවත් කර්මය කියන කන්ද ඕක මම කර්මය කියලා හිතයි හිතුවද ඒකට යට වෙන්න එපා. තේරෙනවද? යට වෙන්න එපා. ඔබලා කර්ම කළා නම් පුතේ මේ ජීවිතේ මෙහෙම ඉපදිලා මෙහෙම කළා මෙහෙම ධර්මය අහන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. තේරෙනවද? කොයිලාවත් ඒක හිතන්න එපා. එහෙම ඒ මාර හිත ඒ හිත කියන්නේ මායයා කියලා හිතන්න ඕනේ. එතන ඒ මේ හිතන හිතන පාරයක් පාසා ඔබ මේ මේ ඔබේ ආත්ම ශක්තිය පැත්තෙන් ඔබ දුර්වල වෙනවා. තේරෙනවද? දුර්වල වෙනවා. කොයිලාවත් හැම වෙලාවම තමන් මාන්නේ කසකට කරගන්න නැතුව තමන් ඒ ප්‍රෞඪභාවය දකින්න මේ සම්මා සම්බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ ධර්මය ඇහෙන වෙලාවේ ධර්මය අහන ශක්තිය තියෙන වෙලාවේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණ වෙලාවේ මේ සියල්ලම සකස් වෙලා ඉන්නේ ඔබ දුර්වලෙක් නෙමෙයි. තේරෙනවද? එහෙම හිතන්නවත් එපා. හැම වෙලාවම මම ශක්තිමත් කියන තැන ඉඳන් මම පින්වන්තයි කියන තැන ඉඳන් ඉස්සරහට එතනින් මාන්නේ සකස් වෙන්න දෙන්න එපා. ඒකට ඊළඟ මේ හිතනකොට අර පැත්තෙන් මාන්නේ සකස් කරනවා. එතෙන්ට යන්න එපා. හැම වෙලාවම මේ ශක්තිමත් වෙ යන්න. පල්ලෙහාට යන්න එපා. එහෙම යන්න උවමනාවක් නැහැ. මොකටද යන්නේ? බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ තීරගෙන අපුකේ බය නැහැ. ලෙඩක් දුකක් ඇදුනත් බය නැහැ. නමුත් කර්මය කියලා දකින්නවා. ඒකට යට වෙන්න එපා. දකින්න ඕනේ. ඒක ජීවිතේට ගන්න යන්න එපා. කර්මය කියන්නේ ඔබේ අකුසලයක් නේ. ඇයි ඔබ අකුසලයට ලකුණු දෙන්නේ? අකුසලයක් කියලා දැකලා අපිට කල හැකි දේ කරනවා. ඔව් කර හැකි දේ ගන්නවා. ඒමයි හැම වෙලාවෙම කොතනකවත් මේ යට වෙන්න යන්න එපා. ඒකට මට බෑ, මට දුර්වලයි, මට අසනීප හැදෙන ඒ මෙලි තත්ත්ව යන්න එපා. එවදාන එමත් ඉන්න එපා කියන එක. එපා එපා. එහෙම ඉන්න එපා. එකක් හැදුනොත් හොඳ වෙයි කියලා හිතන්න. ඉතින් ඒක කර්මයක් තමයි. මේ අවශ්‍ය බෙහෙත් ටික අරගෙන ශක්තිමත් වෙ ඉන්න. කලකිරලා වැඩක් නැහැ ලෝකෙත් එක්ක. තේරෙනවද? අවබෝධය ලබන්න. තේරෙන්නේ? කලකිරලා වෙන්නේ අවබෝධය ලබන. අවබෝධයෙන් ඉස්සෙල්ලා කලකිරීමක් ලබන්න වෙනවා. අවබෝධය කරා යන්න. නමුත් ඒ කලකිරීම කියන තැනම හිත හිත ඉන්න එපා. අවබෝධයක් කරා යනකොට තමන් මොන දේ තිබ්බත් තමා තුළ ශක්තියක් තියෙන. තමන් කර්මය ගැන කතා කරන්නේ නැහැ වැඩි. මොකද තමන් ඒක යට කරගෙන යනවා. යට කරගෙන යන සංස්කාර විසින් මේ යට කරගෙන යන්න පුළුවන්. අකුසල් සංස්කාර, කුසල් සංස්කාර විසින් යට කරගෙන යන්න පුළුවන්. ධර්මයේ හැම පැත්තක්ම තියෙනවා. හැම පැත්තක්ම තියෙනවා. කුසලයේ අකුසලයේ දැන් අර මේ විද්‍යාවේ මේ අපේ මේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ ඉතින් එයාගේ අයියත් ඇවිදි වෙනවා. අයියත් ඇවිදි වෙලා මල්ලි මේ මල්ලිත් කෙනල්ලා පැවිදි කරන්න දෙනවා. පැවිදි කරන් දුන්නාම මේ දැන් මේ මල්ලිට ගාථාවක් මාස හතරක් දෙනවා. ගාථාපද හතරක් පාඩම් කරගන්න බෑ. මාස හතරක් කී දෙනවා. පාඩම් කරගන්න බෑ. පස්සේ අර අයියා හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ කලදේ ඔයාගෙන් වැඩන්නේ යන්නේ කියලා අරිනවා. ගෙදර අරිනවා. දැන් ගෙදර යනවා මෙයා. සිවුරු අරින්න. සිවුරු අරින්න ගෙදර යනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා. දිවසේ. චුල්ලපන්තක මෙහෙම යනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඉන්නවා චුල්ලපන්තක යන තැන. උන්වහන්සේ කුටිය ළඟින් යන්නේ. අහලා චුල්ලපන්තක කොහෙද යන්නේ කියලා. උතුර කියන ස්වාමීන් වහන්සේ මේ මම ගෙදර යනවා මට ගෙදර යන්න කිව්වා කියලා. ඊට ඇයි ඔබ ගෙදර යන්නේ කියලා. නෑ ඉතින් මට ලොකු හාමුදුරුවෝ යන්නේ කියලා. ඔබ කවුරු නිසාද පැවිදිුනේ කියලා. මම බුදුරජාණන් වහන්සේ නිසා පැවිදිුනේ. එහෙනම් ඇයි ඔබ කවුරුත් කිව්වාම යන්නේ? එව යන්න එපා. එන්න චුල්ලපන්තක මගේ කුටියට එන්න කියලා බුදුරජාණන් වහන්සේ කුටිය ළඟ වාඩි කරගන්නවා. උන්වහන්සේ කුටිය ළඟ
වාඩි කරගෙන බුදුරජාණන් වහන්සේ බලනවා දිවසින්. දිවසින් බලනවා බුදුරජාණන් වහන්සේ උන්න මේ අතුල්ලපන්ත කියලා දෙනවා මේ සුදු රෙදි කඩ. මේ සුදු රෙදි කඩ මෙහෙම කර කර ඉන්න කියලා මේක මේ කමඨාණක් දෙනවා. උන්වහන්සේ මේ සුදු රෙදි කඩ කිලුට වෙනවා දැකලාම මේකේ අනිත්‍යභාවය දැකලා රහත් වෙනවා. තේන්නා? බුදුර රහත් වෙනවා. එතකොට රහත් වෙලා බුදුරජාණන් වහන්සේ කමඨාණ දෙන්නේ බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මෙයා මීට ගොඩාක් භවයේ ගානකට ඉස්සෙල්ලා මෙයා රජ කෙනෙක් වෙනවා. රජ කෙනෙක් කියලා. මෙයා ඇතා පිටින් යනවා. අවුවක යන්නේ. ඉතින් මේ අවුවේ ඇතා පිටින් ගිහිල්ලා මෙයා සුදු ලේන්සු වරන් මෙහෙම කරලා පීදාන. පීදාලා මෙහෙම බලනකොට ලේන්සුවම කළු වෙනවා. එතකොට මෙයාට ඒක අනිත්‍ය සංඥාවක් වැඩෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දිවසින් ඒක දකිනවා. දැකලා අන්නේ ඒක තමයි මෙයාට මෙතනදී දෙන්නේ. තේන්න. ඒක දුන්නේ ගමන් එයා රහත් භාවයට පත් වෙනවා. නිකන් රහත් භාවයක් නෙමෙයි අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක්. එයාට පුළුවන් එයාගේ රූපයේ දහස් වතාවක් මවන්න. තේන්න. දැන් කියලා දැන් බුදුරජාණන් වහන්සේට ඕනේ මෙයාගේ අයියා හම්දුරන්ට පොඩි පාඩමක් උගන්වන්න. දැන් ගෙදර හැරියානේ. ඊට පස්සේ දැන් එදා දානේ. දානේට කොහොම හරි දැන් තුල්ලපන්තක මහරහතන් හම්දුරන්ට අඬ ගැහුවේ නෑ. ආරාධනා කළේ නෑ. දැන් ලොකු හම්දුරෝ දන්නේ නෑනේ මේ මොකක්ද උනේ කියලා. දැන් ධානයට ඔක්කොම වැඩියා බුදුරජාණන් වහන්සේ තර අයියා හාමුදුරුවෝත් වැඩියා දැන් මම හිතන් ස්වාමීන් වහන්සේලා 30 ගානක් වැඩියා වැඩිනකොට බුදුරජාණන් වහන්සේ කියනවා තව ස්වාමීන් වහන්සේලා ඉන්න ඕනේ පන්සලේ කියලා තේරෙනා ඊට පස්සේ එක්කගෙන ඉන්න කියනවා ඊට පස්සේ අර සේවිකාව යවනවා ගෙදර පන්සලට ගිහිල්ලා අනිත් තව හාමුදුරුවෝලා ඉන්නවා ඊට තාම හාමුදුරුවෝ කෙනෙක් ඉන්න එක්කන් ඉන්න කියලා ඒතකොට එක්කන් ඉන්න ගිහිල්ලා යනකොට සුල්ලපන්තක මහරහතන් වහන්සේ එයාගේ රූපය 100 ගානක් මවනවා එන්න යාගේ රූපේ සිය ගාන හාමුදුරුවෝ සිය ගානක් ඉන්න විදියට මවනවා. ඒකෝට අර සේවිකාව ගිහිල්ලා කියනවා හාමුදුරුවෝ සිය ගානක් ඉන්න ආරාමේ එනිසා කාට එන්න කියන්නද කියලා දන්නේ නැහැ කියලා. තේරුණා? ඊට පස්සේ දැන් එක්කෙනෙකුට ඉන්න එක්කෙනෙක් ඉන්න එකන් ඉන්න නිකුයි දැන් යනකොට සිය ගානක් ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ ගිහිල්ලා ඉස්සෙල්ලාම මේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ කියන්නේ ඒකෝට ඉස්සෙල්ලාම එන කෙනාට එක්කන් ඉන්න කියලා. ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන කෙනාව එක්කන් ඉන්නේ. ඊට පස්සේ මෙයා ගිහිල්ලා කියන චුල්ලපන්තක මහරහතන් වහන්සේ කියනකොට මමයි චුල්ලපන්තක මහරහතන් උභවහන්සේට වඩින්න කියනවා කියලා දැන් එක්කක නාවා. මොමමයි කියනවලු. ඔව් එක්කක ඇවිල්ලා ඊට පස්සේ ගෙන්න එයා එර්ධියෙන් වැඩි. එර්ධියෙන්ද මේ අහස වහල බිඳගෙනකොට පල්ලයට දානශාලාවට වඩින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සේ මේ ඇයි මේ චුල්ලපන්තක මහරහතන් වහන්සේට මේ අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ? ශක්තිය තිබිලා තේරෙනවද අර ධාතාපද හතර පාඩම් කරගන්න බැරි වුණේ ඇයි කියලා තේරෙනවද ඒ ධාතාපද පද හතර පාඩම් කරගන්න බැරි මෙයා පෙර ආත්ම භාවයක පැවිදි භාවයටම පත් වෙලා ඉඳලා එයාගේ සහෝදරේ සහෝදර ශිෂ්‍යයෙකුට අකුරු බෑ යාට මුකුත්ම කියන්න බෑ මේක ගොනා මේක හරක මේක බූරුව කියලා අර ළමයාට ගැරෙව්වා කියලා පුතේගේ අකුසල් විපාකෙට මේක ආවා නමුත් බලන්න ඒක තිබ්බත් එයාට අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න පින තිබ්බ බුදුරජාණන් වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේ එතනදී මහා කරුණාට අහුනේ නැත්නම් අර බාහුඳුර එතනින් යවෙනවා. නමුත් උන්වහන්සේගේ පිනේ ශක්තිය නිසා ඒක ඒ ආකාරයට සිද්ධ වුණා. නිසා කොච්චර අකුසල් කියන කාරණේ අපි තුල තිබ්බත් උටේ ඔබලා තුල මහරහත් භාවයට පත් වෙන්න කුසල් තියෙනවා. අන්න ඒක මතක තියාගන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. ඒක ඇදලා ගන්න ඕනේ.